Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්. සමාජවාදී තරුණ සංගමයේ ඊයේ දින සංවිධානය කළ විරෝධතාවයට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීමට පොලිසිය කටයුතු කළා. එෙහිදී පුද්ගලින් 82 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ඊයේ රාත්‍රියේදී ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ඒ අනුව විරෝධතාකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දුව ප්‍රකාශ කළේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ සිදු කිරීමට නියමිතයි. ඊයේ දිනේදී පොලිසිය විසින් අත්අඩංගුවටගත් පිරිස අද අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කළා. අරගලේ ආයේ ආරම්භ කරලා තියෙන්නේ මේ රටේ තරුණයෝ පෙරට ඇවිල්ලා මැදිහත් වෙලා සටන් කරලා පෙන්ලා දීලා තිනු කොහොමද අරගලේ දිනන්නේ කියලා. ඒ නිසා රනිල් හිතුවනම් අරගලේට තිතක් තිබ්බේ කියලා අපි යාට කියනවා අපි කොමාවක් දාලා තියෙන්නේ. ඒක නිසා ඔයා යණේකුණුත් ඒ වගේම දේශපාලනයේ හොඳ දෙයක් වෙනකුණුත් අපි සටන් කරනවා. ජය වේවා. මේ අතර පොලිසිය විසින් අත්අඩංගුවට ගත පිරිස අතර බාල වයස්කාර ගැහැණු ළමයෙකුද වන බව වාර්තා වෙනවා. ඒ අනුව ඇය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නීතිඥවරුන් පිරිසක් මානව හිමිකම් කොමිසම දැනුවත් කිරීමටයි කටයුතු කර ඇත්තේ. ඊට අදාළව මානව හිමිකම් කොමිසම වාර්තාවක්ද කැඳවා තිබෙනවා. හෙට පෙරවරුවේ අදාළ වාර්තාව සිය කොමිසම වෙත යොමු කරන ලෙසයි පොලිස් ප්‍රතිවරයාට මානව හිමිකම් කොමිසම දැනුම් දී ඇත්තේ. Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්.